සමහර වෙලාවල් තියෙන අපිට ජීවිතේ වරදින්න අපේ හිතට එන එක සිතුවිල්ලක් ඇති. ඒ සිතුවිල්ල දිගේ ගිහිල්ලා අවසානයේදී ජීවිතේ වරද්දගත්ත ජීවිතේ වැරදුන ඕනතරම් පිරිස් මේ සමාජ අපිට හොයා ගන්න පුළුවන්. අද අපේ කතාවේ ඉන්නවා මේ විදිහට Tamange සිතුවිලි දිගේ ගිහිල්ලා අවසානයේදී ඒ සිතුවිලි අනුව ක්‍රියාත්මක වෙලා හැඟීම් පාලනය කරගන්න බැරිව ජීවිතේ වරද්දගෙන අදටත් පසුතැවෙන තරුණයෙක්. ඔහුගේ ජීවිතය අපරාධේ. ඔහුට නැවතත් ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. නමුත් ඔහුට වැරදිච්ච ප්‍රමාණය වැඩි. අපි අද ඔහු පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආරම්භයට පෙරම අපි ඔබටත් මතක් කරනවා සුපුරුදු පරිදි ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තාපාරක් ඉදන්. අපි ආරම්භ කරමු මේ රූම් අතර කාමරේ 33 කාමරේ. අද මගේ ඉදිරියේ ඉන්නේ ඔහු නමින් විෂ්මික. විෂ්මිකගේ ජීවිතේ ඔහුට වරදින්නත් ඔහුම තමයි හේතුව. මොකද හේතුව අපි නිරන්තරයෙන්ම මේ වැඩසටහනේ දකින දෙයක් තමයි හැඟීම් නිවැරදිව හඳුනා ගන්න බැරිව හැඟීම් වලට යටත් වෙලා වහල් වෙලා කටයුතු කරන ඊළඟ ජීවිතේ වරද්ද ගන්න අය මේ වැඩසටහන තුළ අපිට ගොඩක් මුණගැහෙනවා. විෂ්මික කියන්නේත් ඒ වගේම චරිතයක්. අපි මෙතන පටන් සූදානම් විෂ්මිකට සිද්ධ වෙච්ච අවාසනාවන්ත ඉරණම පිළිබඳව කතා කරන්න. අපිට කොහොමද කොතනින්ද පටන් ගන්න පුළුවන් විෂ්මික? ඔව් අයියේ, මගේ නම විෂ්මික. මගේ අයියේ ගම්පලාත ටිකක් කොළඹට ටිකක් එහායින් තියෙන ගම්පලාතක් අයියේ. මං අයි හොඳට ඒලවල් එහෙම පාස්. ඒත් අයියේ මේ මම ජොබ් එකක් කරන්න යමු නැහැ. මොකද මගේ තාත්තා මේ ඔය පයිප වැඩ කරන ජනල කාර්මිකේ. ඉතින් එයාට පොඩි වර්ක්ෂොප් එකක් තිබ්බා. ඉතින් තාත්තා කිව්වා එක එක තැන් වල රස්සාවට යන්න ඕනේ නැහැ. ඇවිල්ලා මගෙත් එක වැඩ කරන්න. මොකද මේක කවදාද දවසක මට අයිති වෙන්න තියෙන දෙයක් හින්දා ඒ වැඩපොළ පොඩ්ඩක් පුරුදු වෙන්න කියලා. ඉතින් අයියේ මම මේ ඉතින් තාත්තගේ තැනට ගිහින් වැඩ පොඩ්ඩක් පුරුදු වෙලා තාත්තගේ වැඩ ටික මං කරා. ඉතින් අයියේ අපි රැයක් ඉතින් මගේම තැනනේ අයියේ තාත්තගා වැඩ කරාට. ඉතින් මම රැයක් දවාලක් නැතුව ගොඩක් දුක් මහන්සි වෙලා හැම් කැපවි ගේම් කරගෙන මං කොහොමද මගේ රස්සාව මගේ ව්‍යාපාරේ ගොඩ දාගන්න උත්සාහ කරා. තාත්තා මට දීලා තිබ්බ රාජකාරිය තමයි ඔය වැඩි හරියක් ඔය ගෙවල් වල ටැප් ලයින් කැඩෙනවා එක එක නඩත්තු කටයුතු තියෙනවා. ඉතින් කෝල් කරලා කිව්වම ඒ වලට ගිහින් ඒව බලන එක තමයි අයියේ මට තාත්තා පවපු රාජකාරිය. ඉතින් අයියේ මේ දවසක් ඒ වගේම මට කෝල් එකක් ආවා එක මහත්තයෙක්ගෙන්. Hello, good morning, sir. Morning, morning, Malli. Malli, අපි ගෙදර හෙන වෝටර් ලීක් එකක් Malli. ලීක් එකක්? සර්, බට් ලයින් එක තියෙන්නේ ගොඩක් පොළ වැටින්ද? ඔව් Malli. ආහා. එහෙනම් සර් දිගටම හාරලා බලලා තමයි මේ ලීක් වෙන තැන හරියටම හොයාගන්න වෙන්නේ. ඒක තමයි Malli. මේ මට වතේරෙන්නේ නැහැ. ඔයාම ඇවිල්ලා බලන්නකෝ. Malli. ගාන කීයක් විතර ඇයිද? ආ, මෙහෙමයි සර්. හාරලා බලලා තමයි ඉතින් ගාන තීරණය කරන්නේ. හරි හරි, වයින්නකෝ. ආ සර්, මං ගාව නම් මේ උදළුන ආරාසන එවනක් නැහැ. සර් ගාව ඇතිනේ නේ? හරි හරි Malli, ඒවා ඔක්කොම මා ගාව තියෙනවා. ඔයා එන්නකෝ. ආ, එහෙනම් ගැටලුවක් නැහැ සර්. දැන් ආවට කමක් නැත්තම් මං දැන් උනත් එන්නම්, එහෙම උලන්නේ නැහැ. හරි හරි, දැන්ම එන්නකෝ. Malli, මට වැට යන්නත් ඕනේ. ඔයා ඉක්මනට එන්න. හරි සර්, හරි. මට ලොකේෂන් එක දානවද? මං දැන් එන්න. හරි, මං දැන් මෙවන්න. ඒ මාත්‍යා මට කිව්වා මේ ටැප් ලයින් එක කැඩලා තියෙන්නේ පොඩ්ඩක් බලන්න මේ කොහොමද කියලා. ඉතින් මම එතනට යනකොට ඇත්තටම මාත්‍යා මං ආයුධ ටිකක් තරන් ගියේ. ඒත් ඒ මාත්‍යා තිබ්බ ආයුධ පවා එතන තියලා ලෑස්ති කරලා තිබ්බ. ඉතින් මට තිබ්බ වැඩේ කරන්න ඉතින් මාත්‍යා කිව්වා එයා රස්සාවට යනවා මේ වැඩේ ඉවර කරලා නෝනට කියන්න කියලා. මේ අර පයිප් වැඩ කරන Malli නේද? ආ, ඔව් මහත්තයා. මොකද දෙලා දින්න බටලා ඉන්නේ. මං හිතන්නේ Malli, ඌරුමේ අහලාද කොහෙද කැල්ල ඇත්තේ? සර්, වතුර මේ ගොඩක් ලොකෝට ලීක් වෙනවද? ලීක් වෙනවද කියලා අහනවා.
වතුර මීටරේ කරගෙන හැටර හැටි. පස්සේ මම උක වහලා දැම්මා. සර් කොයි හරින් වගේද බලලා ඉන්නේ වැහලා තියෙන්නේ. මල්ලි. ඔය ඔතනින් ඔය ගහ ළඟින් ඔහොම කෙලින්ම යනවා. ගිහිල්ලා එකක් හැරෙනවා නාන කාමරේට. අනිත් එක හැරෙනවා කුස්සියට. අන්නේ හැරෙන තැනින් තමයි මං හිතන්නේ ලීක් එක ඇත්තේ. ආ හරි හරි. මට වැහැදිලි සීන් නේ. පොඩක් ඇටට හරලා නැහැ නේ. නෑ මල්ලි මං හිතන්නේ අඩියක් විතර ඇති. මේ මට වැට යන්න බරක් වෙනවා. ඔයාට මොන හරි දෙයක් අවශ්‍ය වුණොත් එහෙම අපේ වයිෆ් ඉන්නවා. එයාගෙන් ඉල්ල ගන්න ඈ. ආ හරි සර්. හරි. හරි. තිංගයි මම ඔහොම වැඩ කරන් ඉන්නකොට මං දැක්කා කාමරයක ජනලෙකින් ලස්සන නෝන කෙනෙක් ඉන්නවා. ඉතින් මේ එයා දිහා බලනකොට එයාත් මගේ දිහා දැක්කා. ඉතින් මං ඉච්චර ගණන් ගත්තේ නැහැ මං ටිකක් එයා දිහා බලලා ඉඳලා මං ඊට පස්සේ එළියට ඇවිල්ලා නෝනට කතා කරා. දොරගාට ඇවිල්ලා. ඇවිල්ලා කතා කරා නෝනාව ඇවිල්ලා මේ වැඩේ හරියද ඔක්කොම කියලා අහලා මගෙත් එක්ක සුවද කතා කරා. ඉතින් මමත් ඉතින් නෝනා හරි ලස්සනයි. මමත් පොඩ්ඩක් ඇහැ දාලා පොඩ්ඩක් බැලුවා. ඉතින් මමත් තරුණ වයසේ ඉන්න කෙනෙක්නේ. ඒ මට පොඩි ආසාවක් ආවා. ඉතින් මේ මම හිතුවෙත් නැහැ උනට නෝනා මගේ නම්බර ඉල්ල ගත්තා. හදිස්සියක් වුණොත් මට හදන්න මේ කෝල් එකක් දෙන්නම් කියලා. නෝනා නෝනා මකු ලීක් එක හොයාගත්තා? ලීක් වෙන තැන හොයාගත්තා. මම රිපෙයාර් කරා ඈ. මොනාද වෙලා තිබුණේ? සර් කිව්වා හරි. ඌරුමිය රිංගලා එන බෙනයක් කාරලා. බටේ එතන මේ ආරලා. ආ එහෙමද? සමහර තැන්වල හෙන්න බෙන මිස්. මම ඔක්කොම මට්ටම් කරලා හැදුවා. මේ පාසන් ටිකක්වත් ආයෙත් ගේන්න වෙයි. ආ මල්ලි. මේ පොරොන්දු වෙච්ච ගාන. Thank you මිස්. ආයෙත් මොන හරි වැඩක් තිබුණොත් කරගන්න මට මල්ලිගේ නම්බර් එක දෙන්නකෝ. මිස් එනවා ලියා ගන්න. ආ එන්න මම ෆෝන් එක අරන් එන්න. මල්ලි කියන්නකෝ නම්බර් එක. මිස් දාගන්නකෝ. හරි. හරි. අපි නම් ගිහලා එන්න. ආ හොඳයි. විශ්මිකට අවස්ථාවක් ලැබෙනවා. තරුණ වයසේ පුද්ගලයෙක් විදිහට විශ්මික ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත එක වරදක් කියලා කියන්න බෑ. මොකද හේතුව හැඟීම් දැනීම් තියෙන මිනිස්සෙක්, පෘථග්ජන මිනිස්සෙක්, ඒ වගේ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගන්න එක ස්වභාවිකයි. නමුත් ඔහුට එදා බුද්ධිය මෙහෙවන්න තිබුණා. මං හරිද? ඔව්. මගේ කතාව ඊට ටික මං අයියට කියන්න. දැන් එක දවසක් ආපෝ නෝනගේ මට කෝල් එකක් ආවා. කෝල් එකක් ඇවිල්ලා මට ඒ නම්බරේ මං එම සේව් කරලා තිබ්බෙත් නැහැ. ඉතින් මං ඒක කවුද කියලා. ඊපස්සේ අඳුර ගන්න පුළුවන් දේ ඉතින් එහෙම කතා කරලා ඊපස්සේ කොහොම මං ආවලා මේ 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 කියලා. ඊපස්සේ එයා මනම් කම්ප්ලේන් එකක් විදියට වගේ මට කිව්වා මේ ටැප් ලයින් එක අයිටම වැදිලා නැහැ කැඩලා කියලා. මට පුදුමයි. මොකද මගේ අතින් සාමාන්‍යයෙන් එහෙම අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ඉතින් මම මේ ගියා ලංකාවේ දැම්ම එන්නම් මන් නෝනා. මොකද අපි රස්සාවනේ. අයිටම නොකරුණොත් කටින් කට ගියොත් මහත්තයෝ අපේ රස්සාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් මං ගියා. හෙලෝ. ආ මේ අර අයින්සක පයිප් බාස් නේද? කවුද මේ කතා කරන්නේ? ඔයා මේ නම්බර් එක සේව් කරගත්තේ නෑනේ නෝටියා. ආ සෝරි මිස්. මිස්ගේ නම හංසිකා. ලස්සනට සේව් කරගන්න ඕනේ හොඳේ මේ පාර මගේ නම. හරි මිස්. ඉතින් ඒත් මට මිස්ව මතක නෑනේ. මාව මතක නෑ? ඒක නම් වෙන්න බෑ. අනේ ඊයේත් මාව හම්බුණානේ. ඇත්තමයි මිස් කියන්නේ. මට මිස්ස මතක නෑ. පොඩි හොඩුවක් දුන්නනම් හරි ඉතින්. ඔයා මාව දැක්කා. දැකලා හොල්මනක් වගේ මන්දියා බලාගෙන හිටියා.
ඒ කොහෙද දිනිස්? ගේ ඉස්සරහට ආපු වෙලාවේ. ආ මේ හංසිකා මිස්ද? ආ හරි හරි හරි. මේ ඒක නෙමෙයි. මං කතා කරේ අර ටැප් ලයින් එක බාගෙටනේ හදලා ගිහිල්ලා තියෙන්නේ. ඒක වෙන්න බෑ මිස්. වෙන්න බැරි නෑ. කො දැම්ම මෙන්නකො. ඇවිල්ලා ඉතුරු ටික හදලා යන්න. හරි මිස් හරි මං දැම්මෙන්නම්. හරි. ඉතින් මම ගියාට පස්සේ ගිහින් බැලුවා ටැප් ලයින් එක මම මුලින්ම කරේ ටැප් ලයින් එක බලපු එක. ඊපස්සේ කිසිම ලීක් එකක් අඩුපාඩුවක් තිබ්බේ නැහැ. මට තේරුණා මතන මේ 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 මාව බුරුවට මෙහෙම මට කියලා තියෙන කියලා. මං ඊපස්සේ නෝනා හම්බෙන්න ගියා. දොරකඩේ නෝනා කියලා කතා කරන නෝනාව. ඇවිල්ලා මේ හොරගිරිය ආව නේද කියලා කිව්වා. ඉතින් මම ඇත්තටම බය හිතුණා කියන්නේ මම මෙහෙම වංචාවක් කරලා ගාවේ නැහැ නේ නෝනලට කියලා. ඊපස්සේ මං කෝ නෝනා ප්‍රශ්නයක් නැහැ ටැප් ලයින් එක හොඳට තියෙනවනේ කියලා. නෑ නෑ එතන මේ වුණා තව ගියතුළු ටැප් ලයින් එකක් තියෙනවා කියලා පොඩ්ඩක් අමුතු තාලෙන් කතා කරා. මට ටක් ඒක එච්චර මේ සෙට්ුන්නේ නැහැ අයියේ. නෝනා 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 ආ මේ ඉන්නේ හොර ගැඩිය. මං එනකන් තමයි හිටිය අල්ලගන්න. නෝනා මං අරක ආයෙ චෙක් කරා. කිසිම ලීක් එකක් නම් නැහැ. අයියෝ ඔයා පොඩි එකෙක් වගේ ඇනේ. ලීක් එකක් නැති වෙන්නේ කොහමද? අර කුසියේ මේ මගේ ටැප් එකත් ලීක් වෙලා. මේ පොඩි එකෙක් වගේ ඉන්නපා. එනෝ යන්න ඒක ටික හදන්න. සර් දැන් මේ. සර් වැඩට ගිහිල්ලා. සර් එන්නේ නැහැ දැම්මම. එන්න. මට පස්සේ තේරුණා මෙයා මේ වෙන මාතෘකාවක් තමයි මේ කතා කරන්න හදන්නේ කියලා. ඉතින් අපි මෝඩියෝ නෙමෙයි අපිට ඔය තේරෙන්නේ අය. ඉතින් මං ඇහුවා මහත්තයා දැම්ම ඒවිද කියලා. මෝ එයා කිව්වා දැම්ම එන්නේ නැහැ බය නැතුව එන්න උටට කියලා ගියා. ඉතින් අයියේ මම මේ මුල්ම වතාවට කාන්තාවක් එක්ක ලිංගිකව එකතු වුණේ එදා. අද නම් ඔයා මාව ගොඩාක් සතුටු කළා. මට නම් තාම තේරෙන්නේ නැහැ මම මේ දකින්නේ හීනයක්ද නැත්නම් ඇත්තක්ද කියලා. මටත් මුල් බඳ මුල් දවස්වල හීනයක් වගේ දැනුණා. ඒත් ඉතින් පව් වෙනකොට ඒව සේරම අමතක වෙලා ගියා. මිස් ඔය ගොඩ දුකෙන් වගේ නේද? ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? එයා හරිම වාසනාවන්තයි. මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ මිස්. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් මුල් දවස්වල විතරයි ඉතින් එයා ආදරේ තියෙන්නේ. පව් වෙනකොට ඒ ආදරේ අඩු වෙනවා. ඒක මට තේරුණා. තේරුම් ගන්න ඕමනා නෑ. ඔයා මේ සල්ලි ටික අරගෙන දැන් යන්න. මොකද ජනකාවොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙයි. මම ඔයාට හවසට කෝල් එකක් දෙන්න. අතරේ ඇයි දවසක් මහත්තයා මට මගදී මුණ ගැහුණා. මගන මහත්තයා මට මාර කතාවක් කිව්වා අයියේ. මහත්තයා කිව්වා අපේ ගෙවල් පැත්තේ වා ගියාද කියලා ඇහුවා. මට අයියේ මාර බයයි. ජනක මහත්තයා මේ කියන්නේ මේ මහත්තයා කෙනම ජනක. එයා ගෙදර මේ ඉන්නේ මං පස්සේ තමයි දැනගත්තේ. මේ එයා ගෙදර ඉන්නේ නෝනාට අමතර තාත්තත් ඉන්නවා කියලා. මම ඒක නෝදැන මම ගියා නෝනාව හම්බෙන්න. තාත්තා කියන්නේ දැන් කියන ජනක කියන පුද්ගලයාගේ තාත්තාද නැත්නම් කියන කාන්තාවගේ තාත්තාද? ජනක කියන මහත්තයාගේ තාත්තා. ඉතින් මේ මම ඒක දැනගත්ත ගියාට පස්සේ ඉතින් මේ මම කි නෝනන් ඇහුව මෙහෙම මෙහෙම දෙයක් මහත්තයා කිව්වා කියලා. ඊපස්සේ නෝනකො බය වෙන්න එපා කෝ එන්නකො කියලා මාව අතට දැන් ගියා. ඒතකොට තමයි මම දැක්කේ මහත්තයෝ එයාගේ තාත්තා අංශභාගය හැදිලා එක තැන් වෙලා ඉන්නේ. කොහොමද? ආ සර්. මල්ලි ළඟදී අපේ ගර්ල් පැත්තේ ගියා කියලා ආරංචියකුත් ආවා. ඔව් සර් හංසිකා මිස් කතා කරලා ගියා මේ ටැප් ලයින් එකේ පොඩි කේස් එකක් කියලා. ඉතින් ඇවිල්ලා ගියා හදලා දෙන්න. ඉතින් රිපෙයාර් කරාද? ඔව් සර් පොඩි කේස් එකක් තිබ්බේ. මල්ලි අපේ වයි වෙලාවට ටිකක් අමුතුයි.
ඔය කියන කියන දේවල් එච්චර ගණන් ගන්න එපා. ආ එහෙම සර්. දැන් මල්ලි කොහෙද යන්නේ? මේ ළඟ ගෙදරක සර් පොඩි අඩුවක් ගැත් තිනවා. ඒකට යන්න. ආ. හොඳයි හොඳයි. මම ළඟද සොල්ලා ගෙදර ආවා කියලා. මිස්ද කිව්වේ? නෑ 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 නෑ. අපේ තාත්තා දැකලා මල්ලි ගෙදර ඉන්නවා කියලා. හරි. එහෙනම් මල්ලි පරිස්සම යන්න. මාත් යනවා. මාර වැඩි. ඒ කියන්නේ මහත්තයා මේ හැමදේම දැනගෙනද? මේ හැමදේම දැනගෙනද මාත් එක්ක මෙච්චර හොඳට කතා කරේ? ඉක්මනටම ගිහිල්ලා නෝනාව හම්බෙන්න ඕනේ. මොකක්ද උනේ කියලා දැනගන්න. නෝනා 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 විෂ්මිත ඔයා මොකද මේ වෙලාවේ මම ඔයාලට කෝල් කරේ නෑනේ මං ආවේ ඔයාලට වැඳගද්දයක් කියන්න ඇයි ඔයා මේ වෙලාවේ ආවේ මං ඔයාලට කෝල් එකක් දෙන්නම නෙන්න ඕනනම් මොකද්ද කියන්නකෝ ඔයාගේ වැඳගද්දේ මේ මට ඔයාගේ මහත්ය හම්බුණා මිනිහ හැමෝනේ ළඟදී අපි ගෙවල් පැත්තේ වෙලා ගියා නේද කියලා ඉතින් මට ඉතින් නෑ කියන්න බෑනේ මං ඌ කිව්වා මේ සෙන්ඩ කිව්වා පොඩි වැඩක් කරලා දීලා එවිලා ගියා කියලා. පොඩි වැඩක්? හාකෝ හාකෝ. විහිළු නෙමෙයි. ඔය අයයට කිව්වේ නෑනේ. තාත්තා කිව්ව ගල් තමයි කිව්වේ. මම නම් කිව්වේ නෑ. සමරකිට යාගේ තාත්තා කියන්නේ ඉති. ඒ කියන්නේ මහත්තයාගේ තාත්තා ඉන්නේ නේද? ඔව්. විනාසයි. එහෙනම් සේරම දකින්න ඇති. හැමදේම දකින්න ඇති. මම නම් හිතන්නේ එයාට ඕවා තේරෙනවා කියලා. ඇයි? එන්නක යන්න. මං යාව පෙන්නන්න. නෑ නෑ මට ඕනේ නෑ. ඒක නැති ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ. මේ එනවා ලැජ්ජ නැතුව මං තාත්තව පෙන්නන්න. විශ්මික ගත්තේ ලොකු අවදානමක්. හැබැයි ඔහුට ඒ අවදානමේ මරපතලකම නොතේරුණාද නැත්නම් තේරිලා නොතේරුණා වගේ වැඩ කරාද? ටිකක් බරපතල තැනකට මේ කතාව එනවා දැන්. මම කැමති හිතන ගහට මොකක්ද උනේ කියලා දැනගන්න. ඔව් මහත්තයෝ දැන් මම කලින් දැනගත්තනේ යාගේ තාත්තා කෙනේ. ජනක මහත්තයාගේ තාත්තා අංශභාගය ඇතුළේ ඉන්නේ කියලා. ඒතොර අපි කියන දේවල් ලොකුට ඇහෙන්නේ කරන්නේ ඒවා තව කෙනෙක්ට කියන්න තරම් විදිහක් නැහැ කියලා මම විශ්වාස කරා. ඉතින් මට ඒ විශ්වාසෙත් එක්ක මම මහත්තයෝ කියන්නේ ඔය නෝනව හංසික නෝනව ගොඩක් ආශ්‍රය කරන්න පෙළඹුණා තව. ඇයි බය වෙන්න දෙයක් නැහැනේ. ඒ කියන්නේ ජනක මහත්තයා කලින් ඇවිල්ලා නිකන් කියලා හිතලා මම මේක හිතුවා. ඉතින් ඔහොමම ඉතින් හංසික මේ කියන නෝනව අනිතර නිතර හම්බෙන්න ගියා. ඉතින් එක දවසක් මම ඔහොම ආයි ඒගලන් ගෙදර ගියා. එයා මා ඇඳගෙන කාමරෙක අපි දත් ලිංගිකව එකතු වුණා. එකතු වෙලා ඔහොම ඉන්නකොට එකපාරට හිතුවේ නැති වෙලාවක කියන්නේ ජනක මහත්තයා ගෙදරට ආවා. නෝනා 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 ආ විශ්මික කොහොද බයිසිකලේ නැද්ද? බයිසිකලේ පොඩි රිපෙයර් එකක් ආවා. අදන්න දාලා ආ එහෙමද? එහෙනම් එන්න ටංගල ඇතුළට. මොනවද විශ්මික? ඇයි ඔයා මේ බයෙන් දඟලන්නේ? බය වෙන්නේ නැද්දනේ? ඔයාලේ හස්බන්ඩ්ගේ තාත්තා ගෙදර නේ ළමයි. අයියෝ ඔයා ඒකට බය වෙන්න එපා. ඒ මනුස්සයාට හංසභාගේ. ඒ මනුස්සයාට මෙතනට එන්න බෑනේ. මොනවදනේ? ඔයා අද හරියට මගෙත් එක්ක හිටියේත් නැහැ. හරිම දුර්වලයි. මේක අපේ නම. මේ වෙලාවේ මේ ඔයා කොහෙ හරි යන්නේ නැහැ. අතට යන්නේ.
Hansika. මොකද මේ වෙලාවේ? මේ තාත්තා කෝල් කරලා කිව්වා ගේ අතුල කවුරු හරි ඉන්නවා කියලා. අනික ඔයා කාත් එක්කද සද්දෙන් අයියෙන් කතා කරන්නේ? මේ මිනිස්සයාගේ එක අතයි කොටයි පණ තියෙන්නේ. ඒකිනුත් මිනිමරණ වැඩනේ කරන්නේ. නෑ නෑ ළමයෝ. උදේ ඉඳන් මම ඔයාලට කෝල් ගත්තා. ඔයා ආන්සර් කරේ නෑනේ. ඒක නම් බය වෙලා ආවේ. මම ෆෝන් එක ඕෆ් කරලා චාර්ජර් එකට දැම්මා. හරි හරි මේ මම උදේ යනකොට මගේ ෆයිල් වගේක් දාලා ගියා. මම ඒක අරගෙන යන්නකෝ. ඉන්න මං අරන් එන්න. ළමයෝ ඔයා දන්නවද මගේ ෆයිල් ගැන? මගේ අල්මාරි ගැන දන්නවද? මං ඉංගන්න. හන්සි මයන හන්සි අද මහ ලස්සන අය මේ බෑඩ් දෙක පරක් වෙලා වැටෙන්නද නෑ නෑ ඔයා දැන් වැලට යන්නකෝ හන්සි හරි හන්සි අපි රැට අවුට් ඩිනර් එකට යමු ගිහලා හොඳ ජොලියක් දාලා යමු හා හරි රැට් වෙන්නකෝ හරි හරි ඔබ රැට බැරිය එන්න හරි කොහොමරි නෝනා ෂේප් කරලා මහත්තයා ඇව්වා මහත්තයෝ මම මේ වෙලාව හිටියේ නෝනාගේ ඇඳට මොකද මතු දූවිලි පෙරාගෙන ඉතින් මම ඇඳට හිටියා ඉතලා මං එළියට ආවා මහත්තයා ගියා විතරයි නෝනා ගියේ කියන්නේ මහත්තයාගේ තාත්තා කාඹේට අර අංශභාග හැදිලා මහත් මේ වයස්ක මනුස්සයා කාඹේට ගිහින් ඒ මනුස්සර නොසෑහෙන්න බැන්නා මහත්තයෝ මගේ ජීවිතේ එහෙම වයස්ක මනුස්සයෙක්ට බයිනෝ මං එහෙම ඇහුවමයි එතකොට තමයි මම දැනගත්තේ නෝන කියපු දේවල් වලින් ඒ නෝන මාව විතරක් නෙමෙයි තව කීප දෙනෙක් මාශ්‍රය කරලා තියෙනවා කියලා. තාත්තේ මොකද මේ කරපු වැඩේ තේරුම? අර කිරිකාරය ආවා මේසන් බස් ආවා කිව්වද ඒවා? නෑ. අර ජනකගේ යාළුවා ආවා කිව්වද? නෑ. ඇයි මේ කොල්ල විතරක් ආවා මම කිව්වේ? මේ එකක් හොඳට මතක තියාගන්න. අනිත් දවසේ මගේ වැඩ වලට ඇඟිලි ගැව්වොත් එහෙම මම නරක ගෑණි කියන්න එපා. හැවුණද? ගීලේ නැහැ. ආ වාත්තය. කොහොමද මල්ලි? පොල්ගිඩි දෙයක් ගන්නද? කඩේ වැත්තේ ආනේ. ඔව් කඩේ වැත්තේ. මේ ඒක නෙමෙයි අයිසේ. අයිතාවි ටැප් එක කැඩුණානේ. ඒක වෙන්න බෑනේ සර්. නෑ අයිසේ වෙන තැනකින් කැඩුනේ. මම මල්ලිට කෝල් එකක් දෙන්න හැදුවේ. අපේ වයිෆ් මයි කිව්වේ ප්‍රොමෝෂන්ස්ටියගේ වැඩ හරි නෑ වෙන කෙනෙක් ගියෙන්න කියලා. ආ නෝනා එහෙම කිව්වද? මං ඉතින් මොකටද මල්ලි තමසෙර බොරු කියන්නේ? හැබැයි ඉතින් ඒ කතාව වැරද්දකුත් නෑ. මොකද තමසෙ අඩුපාඩු හදන්න කීපවතාව කියවල් පැත්තේ ආවා කියන්නේ. අනේ මන්දස මල්ලි ඔය වැඩි තමසෙ ගණන් ගන්න එපා. මොකද අපේ වයිෆ්ට පොඩි මානසික ආබාධයක් තියෙනවා. එයකට බීත් ගන්නවා. ප්‍රියාට හරියට පිළියෙලට වැඩ දියෙන්නේ නැහැ. නැත්තම් එයාට එපා වෙනවා. හරි සර්. එහෙනම් මොකක් හරි වැඩක් ආවොත් මට කතා කරන්න. හරි 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 බලමුකෝ බලමුකෝ. වැඩිකල් යන්න නැතුවම විස්මික අමාරු වැටෙනවා. ඒ අමාරු වැටුනේ කොහොමද කවුරු නිසාද කියන කාරණාව දැන් ඔබට පැහැදිලි. අද කතාව එච්චර සංකීර්ණ කතාවක් නොවුනත් විස්මිකගේ චරිත කතාව තුළින් ලොකු දෙයක්
අපේ සමාජයට ඉදිරිපත් කරන්න අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඔබ දැන් සමාජ රෝගියෙක්. ඔව් මාතියෝ දැන් මං එදායින් පස්සේ දැනගත්තට පස්සේ මම පොඩ්ඩක් නෝනා ආශ්‍රය කරගෙන චුට්ටක් විතර නතර වුණා. ඒකල ඔබ දැනගත්තේ කොහොමද ඔබ සමාජ රෝගියෙක් බවට පත් වෙලා කියලා? ඒ කියන්නේ මහත්තයෝ දැන් මට පොඩි සැකේකුත් තිබ්බයි නෝන අර තාත්තට බැනපු වෙලාවේ එක එක මිනිස්සු ආවා ඇයි ඒ මිනිස්සු ගැන කිව්වේ නැත්තේ මේ මං ගැන ආවම කිව්වේ කියලා පොඩ්ඩක් නෝන බැන්න මං එදා මං එක අහන් හිටියේ ඉතින් මට පොඩි සැකේකුත් තිබ්බා ඒ අතරේ මම මගේ පොඩ්ඩක් ඇඟපත පොඩ්ඩක් පණ නැති වෙලා යටිබඩ හරිය පොඩ්ඩක් ලිංගාශිත ඒ පැති උඩක් කැක්කුමක් දෙන්න සහ පොඩි මේ අපහසුතාවල් මට ටිකක් ආවා. ඉතින් මට අර නෝන කලින් කිව්ව කතාවත් එක මට මගේ හිතේ පොඩි සැකයක් මතුවලා තිබ්බා. ඉතින් මං ඒකින්ද මං කරපු වැඩේ මහත්වෝ මම කලින් දැනුවත් වෙලා තිබ්බේ. ඒ කියන්නේ මෙහෙම දේවල් වලට ලිංගාශිර රෝග සායනයකට ගියොත් ඒකට ප්‍රතිකාර ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය හරහා එහෙම මං දැනගෙන හිටියා. ඉතින් මං මහත්වෝ එහෙම සායනයකට යොමු වුණා. පුද්ගලයා දින කීපයක සිට හරිම අපහසුතාවකින් ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මුත්‍රා මාර්ගය ආශ්‍රිත ඔහුට මුත්‍රා පහ කරද්දී දැඩි වේදනාවක් දැනලා තියෙනවා. ඊට පස්සේ ටික දවසක් දවසක් දෙකක් ඇතුළතම මුත්‍රා නොකරන වෙලාවට වුණත් ටිකක් ඉවසන් ඉන්න අමාරු මුත්‍රා මාර්ගය ආශ්‍රිත දැවිල්ලක්. දවස් දෙකක් විතර යද්දී කහ පාටට සැර වගේ දෙයක් මුත්‍රා මාර්ගයෙන් එළියට එනවා දැකලා තියෙනවා. එතකොට ඔහු කලබලයට පත් වෙලා තියෙනවා. මොකද දින කිහිපයකට පෙර ඔහු අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. අන්න එතෙන්දී ඔහුට මොකක් හෝ රෝගයක් ඇති වෙලා ඇති කියන එක මෙතෙන්දී අවබෝධ වුණා. මොකද වෙනදා නැති මුත්‍රා දැවිල්ලක් සහ දින කිහිපයකින් මේක සැරව පිටවෙන තත්ත්වයකට පත් වුණු හින්දා. එතකොට කල්පනා කරලා මේක ලිංගිකව බෝවුණු බව ඔහුට වැටහීමක් ආපු හින්දා මේ ලිංගාශ්‍රිත රෝග සායනයකට මේ පුද්ගලයා ඉක්මනින්ම යොමු වුණා. ඔහු රෝග ලක්ෂණත් එක්කමයි පැමිණියේ. මේකෙදී ප්‍රධාන දේ තමයි පුරුෂ පක්ෂය ගොඩක් වෙලාවට මේ ලිංගාශිත රෝගවල හරි ඉක්මනින් රෝග ලක්ෂණ දක්වනවා. එතකොට අපිට අවශ්‍ය සරල නියදි ප්‍රමාණයක් තමයි අපි ලබා ගත්තේ. නියදි ප්‍රමාණය ලබාගෙන ඒවලිම පරීක්ෂණාගාරයට යවලා බැලුවාම අපිට තේරුණා මුත්‍රා මාර්ගය ආශ්‍රිතව සර්වසෛල අතිවිශාල ප්‍රමාණයක් එක්කම ගොනෝරියාව කියන බැක්ටීරියාවෙන් හැදෙන ආසාදනය අපිට නියදියෙන් මෙයාගේ තහවුරු වුණා තියෙන බව. ඊට පස්සේ අපි අනෙකුත් රෝග සඳහාත් ඒ එක්කම සාම්පල සහ රුධිර නියදි අරගෙන අනිත් රෝගවලටත් මේ තියෙනවද කියලා පරීක්ෂා කරන්න යොමු කරලා මොහුට තත්ත්වය පැහැදිලි කළා. ඔබට හැදිලා තියෙන්නේ මුත්‍රා මාර්ගය ආශ්‍රිත ගොනෝරියාව කියන ආසාදනය කියලා. අපි මෙහිදී ඔහුගේ ලිංගික හැසිරීම් ගැන තව දුරටත් ටිකක් කතා කළා. මොකද මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ගොනෝරියාව ඉක්මනින් රෝග ලක්ෂණ එළියට ආවත් සමහරලාට මුඛ මාර්ගය ආශ්‍රිතව එහෙම නැත්නම් ගුද මාර්ගය ආශ්‍රිතව ලිංගික හැසිරීම් තිබුණා නම් එතකොට එන ගොනෝරියාව මේ තරම් පහසුවෙන් අපිට අඳුන ගන්නත් මේ වගේ ඉක්මනට රෝග ලක්ෂණ පහළ වෙන්නේත් නැහැ. හැබැයි අපිට කතා කරගෙන යද්දි තේරුණා මොහුට හැදිලා තියෙන්නේ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ගොනෝරියා ආසාදනය කියලා. එතකොට මේක තහවුරු කරගත්තට පස්සේ අපි ඔහුට ප්‍රතිජීවක ඖෂධ ඒ සඳහා වෙන විශේෂ ප්‍රතිජීවක ඖෂධ එවලිම ලබා දුන්නා. ඒ එක්කම එහා ආශ්‍රිතව සමහරට ක්ලැමීඩියා වගේ රෝග තියෙන්න පුළුවන් ඒකම තව පාවිතා කරන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නා. ඒත් මම බලාපොරොත්තු වෙන්නේ මෙහෙම අසනීපයක් මට හැදේවි කියලා. ඉතින් මම දැන් නෝනට මේ විස්තරය කියන්න මම කිහිප වතාවක් මම ගියා. කියන්නේ ඒ සායනොත් කිව්වා ඔයා ඒ ආශ්‍රය කරපු කෙනාටත් ඔක කියන්න කියලා ප්‍රතිකාරවට යොමු කරන්න තවත් ආශ්‍රිතව ඉන්නවනම් ඒ කට්ටියවත් යොමු කරන්න කියන්නේ සමාජ වගකීමක් විදිහට එහෙම කරන්න කියලා. ඉතින් මාත්‍යෝ මට ඕන නෝනටත් මේ සම්බන්ධව කියන්න. පුදුසු සමාන නෝන නොදනුවත් වෙන දෙයක්ද දන්නේ නැහැනේ මේක කියලා. මං ගියා. ගිහින් මේ ගැන විස්තර කියන්න හදදී නෝන අහන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. හංසිකා හංසිකා හංසිකා
විශ්මිත මොකද ඔයා මේ වෙලාවේ? ඔයාට මං එන්න කිව්වේ නෑනේ. ඇයි හංසික ඔයා මට මෙහෙම කරන්නේ? ඇයි මං මොනවද ඔයාට කරේ? ඔයා ආපු හැම වෙලාවෙම මං ඔයාට සල්ලි දීලා කන්නත් දීලා තමයි යෙව්වේ. අනේ හංසික මං කියන එක අහන්න. ඔයා මගේ පළවෙනි ආදරේ. මට ඔයා නැතුව ඉන්න බෑ. අයියෝ ආදරේ බම්බුවේ ආදරේ තියාගන්නවා තමුසේගේ ආදරේ. හැනයක් වෙන්න එපා ඕයි. මොකද්ද මම ඔය තරම් කියවන්නේ? කවුද ඇවිල්ලා ඉන්නේ? මං එන්නද උදන්ට? ඒ කවුද? ඒ මගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්. හංසික මට වැඩි ගන්න වැඳගත් දෙයක් තියෙනවා. අනේ මේ යනවා යනවා කරදර නොකර. එන්න මේ. අනේ හංසික ඔහොම ඉන්නකො. මට එක අවස්ථාවක් දෙන්න මං කියන දේ පොඩ්ඩක් අහන්න හංසික. අනේ අනේ හංසික අංසික පොඩ්ඩක් අහන්න කියන එක මං ඔයාලට කරුණා කරලා යන්න කිව්වේ මෙතනින්. අනේ අංසික පොඩ්ඩක් අහන්නකෝ. අපි කතා නායකයා විස්මික. විස්මිකට තියෙන සමාජයේ පණිවිඩයක් කියන්නේ. ඒ මොකද්ද කියන එක අහන්න කලින් මම කැමතියි විස්මික සමාජ රෝගියෙක් විදිහට ජීවිතේ දිහා දකින්න කොහොමද කියලා දැනගන්න. ඊට පස්සේ අපි කතා කරමු මොන වගේ දේවල්ද සමාජයේ කියන්න තියෙන්නේ කියලා. ඔව් මහත්තයෝ මම මේ වෙනකොට يعني ඒ කාලේ වෙනකොට මම මාරු විදිහට මානසිකව වැටලා හිටියේ. මොකද මගේ රස්සාව කරගන්න විදියක් නැහැ. කියන්නේ සමාජයෙන් මූණ දෙන්න විදිහක් නැහැ මේක දැනගත්තොත්. අනික මගේ ශාරීරික අපහසුතාවයන් ටික තියෙනවා. ඒවත් එක්ක මට මං හැරිටම වැඩත් අතපහු කරගෙන මම කියන්නේ වැඩ ඔක්කොම අතපහු කරගෙන මම ඒ දවස් හිටියේ. ඉතින් මට නෝනටයි මාත්‍රේ මේක කියන්න දැඩි උවමනාවක් තිබ්බා. කියන්නේ සායනුත් කිව්වා අපිට මේක කියන්න කියලා මට. ඉතින් මම කීප වතාවක් උත්සාහ කරා. බැරි මතන මම මාත්‍රේ කෝල් කරලා කිව්ව මාත්‍යෝ මට මාත්‍යව හම්බෙන්න ඕනේ. මට මාත්‍රිෂ දෙයක් තියෙනවා කියන්න කියලා. මම දැන දැනත් මේ කරන්නේ ලොකු වැරද්දක්. හංසිකා මගේ නම්බර් එකත් ලොක් කරලා. වෙන නම්බර් වලින් ගන්න නිසා සිම් එකත් මාරු කළා. මේක එයාට කියන්න වෙන ක්‍රමයක් නැහැ. මොකද මම කරන්නේ? මං වගේම තවත් මනුස්සෙක් අමාරු වෙද්දි මම බලන් ඉන්නවා. හෙලෝ සර්. මම අර පයිප්ප බස් මේ විශ්මක. මට සර්ට කියන්න වැඳගත් දෙයක් තියෙනවා. මට සර් හම්බෙන්න පුළුවන්ද? හරි සර් හරි. සර් තැනක් යන්නකෝ මං එන්න. හරි. ඊට පස්සේ මම දවසක් ගියා මහත්තයලා ගෙදර. මහත්තය මට වාඩි වෙන්න කියලා කිව්වා. මම වාඩි වුණා. ඊට පස්සේ මම මහත්තයව මට සමා වෙන්න මගේ ඉතිං වැරද්දක් වුණා. මේ මම නෝනාත් එක්ක මගේ සම්බන්ධයක් තිබ්බා. මම දැන් සමාජ රෝගේ. මහත්තයෝ පොඩ්ඩක් ගිහින් බලන්න ඕගොල්ලෝ මේව කරලා. හැබැයි පෞල් ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. මට ඉතින් බරපතලක් එහෙම තේරුනේ නැහැ මහත්තයෝ. කියන්නේ ඒ දුන්න අතරේ පාවු ප්‍රශ්න ඇති වේද නැද්ද කියන එක මම ලොකුට හිතන්න ගියේ නැහැ. මට වුණුනේ සමාජයේ කියන්නේ මෙහෙවරක් විදියට ඒ කියන්නේ තවත් කෙනෙක් හැදෙන එක වළක්වන්න තියෙන අදහස විතරයි. සමහරට ඒ කරපු වැඩෙන් ඒ පෞල්ල කඩා විසිරුණාද කියලාත් මම දන්නේ නැහැ. මොකද මම ආයේ පැත්ත පළාතකවත් ගියේ නැහැ. සර් මගේ අතින් ලොකු වැරද්දක් වුණා සර්. මම මේ කියන දේ අහලා සර්ලා කලබල වෙන්න එපා. සර් මට සමාජ රෝගයක් තියෙනවා. මොකක් සමාජ රෝගයක්? මට මේ රෝගේ හැදුනේ මහත්තයාගේ නෝනගේ.
මොනවා අපේ වයිෆ් ගේ මම මේක දැනගත්තේ සමාජ රෝග සායනකට ගිහිල්ලා ඒකේ රිසල්ට් අනුව මම සමාජ රෝගී කියලා ඔප්පිලාසු මම කවුරුත් ආශ්‍රය කළා නෑ වෙලෙ සර්ගේ නෝනා තමයි මුලින්ම ආශ්‍රය කළේ මං කියන්නේ සර් මගේ ඇතුලේ ලොකු වැරද්දක් වුණා සර් මට සමා වෙන්න සර් මං ආවේ මේ යුතුයකමක් ඉෂ්ට කරලා යන්න මට සමාජ රෝග සායනෙන් කිව්වා ළඟම විශ්වාසවන්ත කීප දෙනෙක්ව දැනුවත් කරන්න කියලා මං ආවේ ඒකට මහත්තයා ඒ යුතුයකම ඉෂ්ට කරන්න මම සර්ට කියන්නේ මං හින්දා ප්‍රශ්න ඇති කරගන්න එපා සර්ුත් ඔය ලෙඩේට බෙහෙත් ටිකක් ගන්න මම එන ගිහලා එන්නම් සර් ගෙන් නටන නාටක මම දන්නවා මගේ කරද්ද මේ ගෙනි වටේම ගිහිල්ලා එක එකලට හදාගෙන අන්තිමට කැමෝටම් පතුරුලා දැන් මේ ලෙඩ මට තැදිලා ඇති අයියෝ අයියෝ ඉතින් මම කියන්නේ ගොඩක්ම මං වැරදි. يعني මම සම්පූර්ණ වැරදි. මම ඒ දේවල් කරන්න කලින් විශ්වාසන්ත කෙනෙක් එක්ක විශ්වාසන්ත විදියට ආරක්ෂිත විදියට මට හැසිරෙන්න තිබ්බා. මූලිකව මගේ ඒ පැත්තට තිබ්බ අත්දැකීම් අඩුයි. ඉතින් ඒ හින්දා මං ඒකට වැරද්දට පෙළඹුණා. එහෙම කියලා මට මවන් සමාව මට මම්ම සමාව දෙන්නේ නැහැ. මං වැරදි. ඒ වුණාට මගේ ජීවිතේ මං වරද්දගත්තා. ආසාව පස්සේ ගිහින් දුරදිග බලන්නේ නැතුව දැන් මං මට ඒක තේරෙනවා. ඒ දවස නොතේරුණාට දැන් මං ගොඩක් පසුතැවෙනවා මහත්තයෝ. දැන් මං බෙහෙත් අරගෙන තියෙන්නේ. මගේ ලෙඩේ ගොඩාක් දුරට හොඳයි. ඒත් මට හිතුණා මං වගේ වැරද්දක් නොකර සමාජයට යහපත් පුද්ගලෙක් බිහි වෙන්න මෙතනට ඇවිල්ලා මහත්තයාට මේ කතාව කියන්න ඕනි කියලා. ඔහොම තමයි මහත්තයෝ මගේ කතාව. විශ්මික ඔහු දිහාම නැවත අපස්සට හැරිලා බලනකොට ඔහුගේ ජීවිතය පිළිබඳ ලොකු කලකිරීමක් තියෙනවලු. හැබැයි ඔහුට ජීවිතේ තවත් ගොඩක් දුර යන්න ඉඩ තියෙනවා. නැවත නැවතත් ඔහු එවැනි වැරදිම සිදු නොකරොත් ඔහුගේ ජීවිතේ ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න පුළුවන් වෙයි. විශ්මික වගේම තවත් තරුණයින් සමහර විට තරුණියන් මේ සමාජයේ ඉන්න පුළුවන්. ඒ අයට අද ඔහුගේ කතාව හොඳ ආදර්ශයක්. අපි ඔබට මතක් කරන්නේ ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තවමාරක් ඉදන් අපිට සමු ගන්න අවසරයි. අපි ගිහිල්ලා එන්න. ඔබට සුභ රාත්‍රියක්. මේ රූමතර කාමරේ 33 කාමරේ.